දිවිතුරා කතාවට ආදරය කරනවා ව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉදිරියට තේමේ අගස්ති මොන ගැහෙන හේතුවක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් ආටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද video එකෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ. ඉතින් ඔයා හොඳටම දන්නවා තේමියා කියලා කියන ඊට ගොඩක් ආදරය කරන කෙනෙක් නේ. ඒ වගේම විශා කප් එක ගණී කියලා ලොකු බලාපොරොත්තුවකුත් තේමියට තිබුණා. ඉතින් වෙන්නේ මේ දවස් වෙනකොට අගස්තිට ඇත්තම කියනවා නම් කිසිම වේතනයක් ලබා දෙන්න එපා. ඒ වගේම අගස්තිව ඊළඟ වැඩේට සම්බන්ධ කර ගන්නත් එපා. ඔය වගේ දේවල් කියලා සහ අගස්තිට විරුද්ධව නඩු දාන මට්ටමටම පත් කරන්න තමයි මේ මොහොත වන විට ලොකු ට්‍රයි එකක් ලබා දෙන්නේ කියන එක අපිට පේන්න තියෙන කාරණාවක් විදියටයි මේ වෙලාවේදී කතා කරන්න පුළුවන් වෙන්නේ කියන එක මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදියට පෙන්වා දෙන්න තමයි අවස්ථාවක් හදාගන්නේ. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක දැන් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ කාරණාවක් දකින්න ලැබෙනවා කියන දේ තමයි අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදියට මම ඔයත් එක්ක කතා කරන්නේ. මම මොනවාද මේ කතා කරන්නේ කියන දේ ගැන ලොග් ගැටලුවක් ආට ඇති වෙලා ඇති කියන දේ තමයි මට අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කිරීමට උවමනාවක් තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දන්නවද ඉදිරියට තේමියට කවදාවත් අගස්තිට විරුද්ධව නඩුවක් දාන්න අගස්තිගේ ජීවිතයට හානියක් කරන්න උවමනාවක් නැහැ. අගස්ති කියලා කියන්නේ තමන්ගේ මිතුරා. ඒ සහෝදරත්වය තාමත් එලෙසමයි වයසින් මොහු කුරා ගියාට. ඉතින් කොහම වුණත් ඉදිරියේදී වින්ඩි අමාරුයි වැටෙනවා මිසක් අගස්ති නම් කවදාවත් මේ සිදුවීම එක අමාරුයි වැටෙන්නේ නැහැ කියන කාරණය අපිට පේන්න තියෙන දෙයක් විදියටයි ඔන්න ගන්න පුළුවන් වෙන්නේ කියන දේ මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට පෙන්වා දෙන්න තමයි මේ වෙලාවේදී අවස්ථාවක් හදාගන්නේ. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන දේ තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට විශේෂම දෙයක් විදියට මතක් කරන්නේ. කෙසේ වෙතත් තේමිය මුණ ගැහිලා තියෙන අගස්තිව මේ වගේ කාරණාවකට ඒ තමයි දෙවෙනි සීසන් 2 පටන් ගන්නවා රයිසින් ස්ටාර්. ඉතින් එතකොට වින්ඩි කිව්වේ හෙඩ් කෝච් විදියට තමන් තෝරගන්න කියලා. ඉතින් ඒ කවුලක් නැහැ. තේමිය අවසානයේ කොහොම වුණත් ඇත්තටම ඒකට කැමැත්ත පළ කරાવી. මොකද මේ දෙන්න අතර බොහෝ විට ඉදිරියේදී සම්බන්ධකමක් උනත් පැවතෙන්න පුළුවන්. වින්ඩර පාඩමක් ඉගෙන ගන්න මේකත් හොඳ දෙයක් වෙයි කියලායි මම නම් ඔයාලට කියන්නේ. කොහොම වුණත් වින්ඩර පාඩමක් ඉගෙන ගන්නත් එක්කම ඊළඟ සීසන් 2 එකේදී කප් එක ඊට අරන් දෙන්නම ඕනි කියලා තමයි තේමියගේ අදහස. ඊළඟ තරඟ වටේට, ඒ කියන්නේ තරඟා වලියට, දෙවෙනි වටේට අනිවාර්යයෙන්ම ඊශ්ව ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරන්නයි අගස්තිව මුණ ගැහිලා තියෙන්නේ. ඒ වගේම ඒ තරඟා වලියදී අපෙන් වෙච්ච අතපසු වීම් සියල්ලන්ටම සමාවක් ගන්න ඒක හොඳ හේතුවක් බවට පත් වෙයි කියලායි කියන්නේ. ඉතින් කොහොම වුණත් ඊළඟ විනිශ්චය මණ්ඩලයට ගොඩක් දුරට වින්ඩි ඒ වගේම වජින මැඩම් තව එක්කෙනෙක් අඩුයිනේ. ඉතින් ඒ වෙනකොට ඔයා දන්නවද උදුල් ගොඩක් ජනප්‍රිය වෙලා රටේ හැමෝම කතා කරන කෙනෙක් බවට, ලෝකෙ හැමෝම කතා කරන කෙනෙක් බවට එයා ජාත්‍යන්තර මට්ටමේ ජය අරගෙන තියෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ එයා විනිශ්චය මණ්ඩලයට එනවා වෙන්නත් පුළුවන්. එතකොට වින්ඩිට කවදාවත් ඔය ඊශව කපන්න නම් බැරි වේවි.